හොඳයි, අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ HND IT කියන්නේ මොකක්ද කියන දේ ගැන. මොකක් හරි ආයතනයක්ද? ඉතින් ඒ ප්‍රශ්නේ ගොඩක් අය මගෙන් අහලා තිබුණා. ඒ වැරදි වැටහීම මුලින්ම අයින් කරලා දාන්න ඕනේ. මොකද HND කියන්නේ මේ මොකක්ද ආයතනයක් නෝමේ. HND කියන්නේ Higher National Diploma එක. ඒක තමයි Higher National Diploma එක තමයි මේකෙන් හම්බ වෙන්නේ. ඉතින් අද මම කතා කරන්නේ මේ 100%ක් නොමිලේ මේ කෝස් එක කරන්න පුළුවන් රාජ්‍ය ආයතනයක් වන ATI එක ගැන. ඉතින් ATI කියන්නේ උසස් තාක්ෂණික ආයතනය. ඉතින් මේ වගේ ආයතන ලංකාවට පුරා 19ක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති ආයතනයකට මේ සම්බන්ධ වෙලා මේ Higher National Diploma එක හදාරන්න පුළුවන්. ඉතින් අද මම විශේෂයෙන් කතා කරන්න යන්නේ මේකේ IT කෝස් එක ගැන. මොකද මාත් කරන්නේ මෙච්චෙන්දී IT කෝස් එක. ඉතින් මේ IT කෝස් එක කොටස් හතරකට බෙදෙනවා. ඒ කියන්නේ මේ කෝස් එකේ පළවෙනි අවුරුද්ද හැමෝටම එකට තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි අවුරුද්ද ඉඳන් ඕගොල්ලොන්ට ඇඩ්මිනිස්ට්‍රේටර්, ඩිවලපර්, ඇනලයිසිස්, මල්ටිමීඩියා කියලා කොටස් හතරකට මේ IT කෝස් එක බෙදෙනවා. ඉතින් ඒකට ඕගොල්ලොන්ට කැමති පාඩයක් තෝරගෙන යන්න පුළුවන්. සාමාන්‍ය software engineer කෙනෙක් වගේ වෙන්න ඕනේ නම් ඔයාට developer පැත්ත තෝරගන්න පුළුවන්. ඒ වගේ කැමති පැත්ත තෝරගෙන ඔයාට ඒ පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ Higher National Diploma එක complete වුණාට පස්සේ ඔයගොල්ලන්ට MEQ level 6 එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ උපාධියට වඩා පියවරයි අඩු. ඒ කියන්නේ මේ course එක ඉවර වුණාට පස්සේ ඔයාට ගොඩක් කටි කාලය තුල ඔයාගේ උපාධියත් නිම කරගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට මම IT course එක ගන්නවා. මේ IT course එක තියෙන්නේ අවුරුදු දෙකමාරයි. ඒ කියන්නේ අවුරුදු දෙකක් academic එක ගන්නේ. theory උගඩන අවුරුදු දෙකක්. ඊට පස්සේ මාස 6ක් training දානවා. ඉතින් මේ ට්‍රේනින් එක ඉවරලා මේ කෝස් එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට අවුරුද්දකට අඩු කාලයක් තුරදී ඔයාට ඩිග්‍රියක් කම්ප්ලීට් කරගන්න පුළුවන් මේ IT එකේ නම්. ඉතින් ගොඩක් හොඳ දෙයක් විදියට මම දකින්නේ. නැත්නම් ඔයා කෙලින්ම ප්‍රයිවට් ආයතනෙකින් ගිහලා ඩිග්‍රියක් හදා ගන්න ගියොත් ඔයාට ගොඩක් ලොකු ගාණක් යනවා. ඉතින් එන්නේ එක ඔයාට මඟ හරවා ගන්න පුළුවන් මෙන්න මේ HND එකට සෙට් වෙනවා. ඉතින් මම ඉන්නේ දෙහිවල ආයතනයේ. ඉතින් මේ ATI ආයතනයෙන් ඉන්නේ විශේෂයෙන්ම ලැබෙන වරප්‍රසාද ටික කිව්වොත් මේක මම කිව්වා මේක රජය මගින් පවත්වාගෙන යන කැම්පස් එකක් කියලා. ඉතින් මේක රජය මගින් පවත්වාගෙන යන නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුවෙකුට ලැබෙන බොහෝ වරප්‍රසාදයන් මේක ලැබෙනවා. උදාහරණයක් විදිහට මේකදී ඕගොල්ලොන්ට මහ පොළ හම්බෙනවා, හොස්ටල් හම්බෙනවා. ඒ වට මම ඉන්න දෙහිවල ආයතනය නම් ගෑනු ළමයින්ට විතරයි හොස්ටල් පාසුකම් දීලා තියෙන්නේ, පිළිගැනීමට දීලා නැහැ. ඉතින් සමහර ATI ආයතන තියෙනවා ඒවල දෙගොල්ලොන්ටම මේ ස්ටල් පාසුකම් දෙනවා. වගේම ට්‍රේන් සීසන්, බස් සීසන් ඕගොල්ලොන්ට මේවත් ගොඩක් ලේසියෙන් මේකදී ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ට තව කියන්න ඕනේ මේකේ පාසුකම් ගොඩක් හොඳට තියෙනවා. ඉතින් මං ඉන්න දෙහිවල ආයතනයේ කම්පියුටර් ලැබ්ස් විතරම 6ක් තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ගේ වැලඩිටි කරගන්න ඇති වෙන්න පාසුකම් තියෙනවා මේ ආයතන වල. ඉතින් ඕගොල්ලොන්ට ගොඩක් හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් මම ගොඩක් ATI ගැන ගොඩක් දේවල් කතා කරා. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නම් මේකට එන්නේ කොහොමද කියන දේ ගැන. ඉතින් මේකට එන්න අවම සුසුකම තමයි A-level. A-level සමත් වීම කියන්නේ අවම S3ක් තියෙන්න ඕනේ. S3ක් තියෙන ඕනම කෙනෙකුට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. මේකට ඇහිදී රිසල්ට් එකත් එක්කම තව මේකේ ලොකට පොඩි exam එකක් තියෙනවා. exam එකේදී ඔයාට හොඳ IT knowledge එකක් තියෙනවා. ඒ විභාගෙට හොඳට ලකුණු ගන්න පුළුවන් නොතින් ඔයාගේ රිසල්ට් එක අඩු වුණත් ඔයාට මේකට එන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් ඒ දෙයත් ගොඩක් සුවිශේෂී දෙයක්. ඉතින් මේකට ගන්න රිසල්ට් එක මතම පදනම් වෙලා කියලාත් කියන්න බෑ එන්නේ වගේ දේවල් නිසා. IT පැත්තට කැමති කෙනෙක් නම් ඔයාට ඒක ගොඩක් ලොකු chance එකක්. මොකද ඔයාට මේ විභාගෙ ගොඩක් හොඳින් මුහුණ දීලා ඔයාට මේකට එන්න chance එකක් තියෙනවා. එතකොට ඉතින් ඔය විදිහට ඇප්ලයි කරන්න පුළුවන් කෝස් 16ක් මේ ආයතන වල තියෙනවා. ඉතින් දෙහිවල ආයතනයේ මේ කෝස් 16න් කෝස් 7යි තියෙන්නේ. ඒ 7 කිව්වොත් IT, accounting, business finance, management, tourism, english, business administration කියන මේ courses 7 තියෙනවා. ඒවා ඒ ලොල් කරපු විෂය ධාරාවට අදාළව මේ courses ඉල්ලන්න පුළුවන්. සමහරක් ඒවා දැන් සාමාන්‍ය උදාහරණයක් විදිහට ගිහුවොත් max කරපු වෙලට නම් මේකේ දින ගොඩක් courses වලට ඇප්ලයි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඔයා IT කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයා ආර්ට්ද, කොමර්ස්ද, ටෙක්නොලොජිද, මැත්ස්ද, බයෝද කරේ කියලා අදාළත් නැහැ. සීලම විශේෂ ධාරාවල වලින් ලියපු ඕනම කෙනෙකුට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. සෑම විශේෂ ධාරාවකින්ම වගේම අහපු අය ඉන්නවා මේ IT එකේ. මොකද විශේෂ ධාරාවකලත් IT පැත්තේ හොඳ නොලෙජ් එකක් තියෙන අය ඉන්න පුළුවන්. එයා මොන විෂය කරත් ඉතින් ඒ වගේ හොඳ IT දැනුමක් තියෙන කෙනෙකුට මේ කෝස් එකට සුසුකම් ලැබෙන එක ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. ඉතින් ඔයාට දැන් මම කියමු මේ මූලික සුසුකම් ටික තියෙනවා නම් මම පල්ලෙහා දාලා ඇති Google forum එක link එකක්. එතනට ගිහිල්ලා ඒ forum එක පුරවලා submit කරන්න.
එතකොට ඔයා මේ කෝස් එක සුදුසුකම් ලබනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට දැනුම් දීමක් කරයි. ඊට අමතරව කියන්න ඕනේ මම කලිනුත් කිව්වා මේක ප්‍රයිවට් කැම්පස් එකක් නෙවෙයි, මේක රාජ්‍යය මගින් පවත්වාගෙන යන කනිෂ්ඨ විශ්වවිද්‍යාලයක්. ඒක නිසා මේක අර නිදහස කියන දේ ගොඩක් හොඳට තියෙනවා. අත් පාටි කරගන්න පුළුවන් හොඳ වටපිටාවක් තියෙනවා. හොඳ වටපිටාවක් තියෙන ඕගොල්ලෝ මේක දාපු පින්තූර වලින් පේනවා. ඉතින් මේක දෙහිවල ආයතනය ගැන මම වැඩියෙන් කතා කරන්නේ. ඉතින් මම ඉන්න එක ඒක. ඒක නිසා මම ඒ ආයතන ගැන වැඩි විස්තර දැම්මේ. ඉතින් අනිත් ආයතනත් ඒ වගේ තමයි. ඉතින් ඒ වගේම මම පල්ලේ අපේ මීඩියා යුනිට් එකේ කන්ටැක්ට් නම්බර්ස් ටිකක් දාලා තියන්නා. එතකොට ඕගොල්ලන්ට මේකේ මේ පිළිබඳව තව මොන හරි වැඩිදුර දේවල් දැනගන්න ඕන නම් ඒගොල්ලන්ට කෝල් එකක් දාලා ඕගොල්ලන්ට අහගන්න පුළුවන් HND IT එකේ මීඩියා යුනිට් එකෙන්. ඉතින් ඔයාලට මීට අමතරව තවත් මේ ගැන විස්තර දැනගන්න ඕන නම් ඔයාලට අපේ මේ HND IT දෙහිවල සයිට් එකට යන්න පුළුවන්. මේ සයිට් එකෙත් ගොඩක් විස්තර තියෙනවා මේ කෝස් එක ගැන. ඉතින් ඔයාලට ඒකට ගිහිල්ලත් මේ කෝස් එක ගැන ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි මට මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියන්න ඕනේ. මොකද ගොඩක් අය අහලා තිබ්බම ඉතින් මාත් මුලින්ම මේ කෝස් එක ගැන හරියට දැනගත්තේ නැහැ. ඉතින් බොහොම අමාරුයි තමයි වාගෙන මට මේක සෙට් වුනේ. ඉතින් මට ඇති වෙච්ච ප්‍රශ්න ටිකම අලුතෙන් එන්න කෙනෙකුටත් තියෙයි කියලා ඒක නිසා මමට මේ වීඩියෝ කරන්න හිතුනේ. ඉතින් මේ වීඩියෝ ෂෙයා කරන්න තවත් කෙනෙකුට අනිවාර්යෙන් මේක වැදගත් වෙයි. ඉතින් ඒ වගේම තමයි මේකට 1995 ඉපදිච්චායගේ ඉඳලා 99 ඉපදිච්චායක වෙනකම්, කියන්නේ මේ අවුරුද්දේ ලෝල් කරපු අයට වෙනකම්ම ඇප්ලයි කරන්න පුළුවන්. ඒක නිසා ඒ අය වැඩිපුර ඉන්න තැන්වල මේ වීඩියෝ ෂෙයා කරන්න. ඉතින් එතකොට ඒ කෙනෙකුට ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ එක. ඒගොල්ලොන්ගේ අනාගතය ගොඩක් සාර්ථක කරගන්න. ඉතින් ඉස්සරහට IT කියන්නේ නැතුවම බැරි ෆීල්ඩ් එකක්. ඉතින් ඔය IT පැත්ත ගොඩදා ගන්නවා කියන්නේ ඔය අනාගතයට කරන ලොකු ආයෝජනයක්. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඉතින් මම මීට වඩා මේ කෝස් එක ගැන කියන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට ආයෙත් මොකක් ප්‍රශ්නයක් තියෙනවා නම් මීඩියා යුනිට් එකට කන්ටැක්ට් කරලා අහන්න. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.